එරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තාණ්ඩුව දිගින් දිගටම කියනවා මේ කැසිනෝ ප්‍රවර්ධනය කරන්න අදහසක් නැහැ, ව්‍යාප්ත කරන්න අදහසක් නැහැ. හැබැයි වැඩිම ආදායම හොයාගත්තෙත් මේ සංශෝධනයෙන් කියලා. ඉතින් මේ ගැසට් දෙකෙන් ආණ්ඩුවම පිළිගන්නවා ආදායම් වැඩි කරගන්නවා කියලා. ඒ බලාපොරොත්තුත් වෙනවා කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මැලේසියාවටම තියෙන එක කැසිනෝ ශාලාවයි, සිංගප්පූරුවට තියෙන කැසිනෝ ශාලා දෙකයි, ලංකාවේ මෙතෙක් කල් හතරක් තිබුණා. දැන් මේ ගෙනාපු ගැසට් නිවේදනත් එක්ක මේ කෙටි කාලය තුළ අලුතෙන් නෙළුම් කුරුණේ එක කැසිනෝ ශාලාවක් අලුතෙන් පටන් ගත්තා. තවත් පෞද්ගලික ආයතනයක් එකක් පටන් ගත්තා. තව ඇප්ලිකේෂන් ගණනාවක් ගාල්ල, මහනුවර, කිලිනොච්චිය පවා ඉල්ලුම් කරලා තියෙනවා. රට පුරාම කැසිනෝ ශාලා දාන. ඔබතුමන්ලා රටේ නිෂ්පාදනය මත ආර්ථිකය නංවනව වෙනුවට මේ කැසිනෝ වලින් බදු ආදායම් වලින් ආණ්ඩු නඩත්තු කිරීමයන් බාර් ලයිසන් 500ක් දීලා එතනින් ආදායමක් ගන්න හදනවා. කැසිනෝ ශාලා රට පුරා ව්‍යාප්ත කළා, එතනින් ආදායම ගන්න හදනවා. ඒ නිසා එතුමාගේ කතාවෙම පරස්පරයක් මතු වුණා. එක පැත්තකින් නෑ, අපි කිසි උමනාවක් නෑ මේක ව්‍යාප්ත කරන්න කියලා. අනිත් පැත්තෙන් ඒකට ඉඩ අනපනත් හදලා, නීති හදලා දැන් ඉඩ දීලා තියෙනවා ලංකාව පුරාම කැසිනෝ ශාලා දාන්න. මේක තමයි ඇත්ත කතාව. මේක වහන්න බෑ. ඒ නිසා ඔබතුමාලා කතා කරාට අපනයන ආර්ථිකයක් ගැන, එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමිකක් ගැන ඔබතුමාලා දැන් අපව කරන්නේ අර කැසිනෝවලට තවත් ඉඩ පහසුකම් ලබා දීලා ඒකෙන් ආදායම අරගෙන එදා වෙල ටුවස් පවත්වගෙන යන එකක් තමයි. ඊළඟට ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ මාරු කිරීම දැන් මේකේ කියන්න හදනවා මේ පාරවල් හදන්න ගම්වල තන සංවර්ධන කටයුතු සඳහා තමයි මුදල් දෙන්නේ කියලා. ඉතින් එහෙමනම් ජනාධිපතිගේ යටතට මේක පවරන්න ඕනේ නෑනේ. ඉතින් මහමාර්ග අමාත්‍යංශයට පළාත් සභා පළාත්තල් අමාත්‍යංශයෙන් මාරු කරන්න තිබුණේ. ඒවා ඉන්නේ පාරවල් ටික හදන්න තියෙන්නේ. ඒක නෙමෙයිනේ මේ කරන්නේ. මේ කරන්නේ ජනාධිපතිවරයා අතට ගන්න. මෙතෙක් ඔය මහවිහාරයට එහෙම වියදම් වෙන් කරලා තිබිච්ච සල්ලි, අනුරාධපුරේ බෞද්ධ කටයුතු සඳහා වෙන් කරලා තිබිච්ච සල්ලි දැන් මේ ජනාධිපති අතට ගන්න. ජනාධිපති අතට ගන්නෙ මොකටද? මේ මැතිවරණයට. ඒක හරි පැහැදිලි. කොලේ වහලා ගහන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේම නඩත්තු වෙන්නේ ජනාධිපති වැය ශීර්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධනලා, අකිල විරාජ්ලා, රංගේ බණ්ඩාරලා, පරාජ සාගල් රත්නායකලා මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු දරන අය, උපසභාපතිලා, උපලේකම්ලා, පක්ෂයේ මහලේකම්ලා, සංවිධ සම්බන්ධීකරණ ලේකම්ලා විදිහට පත් කරලා අමාත්‍යංශවල තියෙන හොඳම වාහන ටික මේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ට ගන්න. මේ අනුරාධපුරේ හැරිසන් පහුගිය දවස්වල හිටපු මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍යංශයට ඇවිල්ලා හොඳම වාහනේ තෝරගෙන ගියා. ඒක දුන්නේ නැහැ කියලා නිලධාරින් එක්ක රණ්ඩුත් වුණා. ඉතින් මේක තමයි ඇත්ත தත්ත්වය. ඒතර අද මේ කෝටි 875ක් අද වෙන් කරගන්නේ එකට මේ කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ මැතිවරණය සඳහා හදිසියෙම සල්ලි පාස් කරගන්න. සැලසුමකට ආර්ථික ගිනිනව නම් ගිය අයවැයදීම මේ මුදල් වෙන් කරගන්න තිබුණා. නෑ, ඒක නෙමෙයි මේ කරන්නේ. මේ මාස 3 තියෙන මේ ජනාධිපතිවරණයට හිතුමනාපට සල්ලි වේදම් කරන්න මුදල් වෙන් කර ගැනීමක් මෙතන කරන්නේ. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ ගැන කතා කරන්න ගියොත් ඒක මේ රටේ ජනතාව ඇත්තටම ගත්තොත් මේ බදුබරින් බඩුමිලෙන් මිරිකලා ඉන්න වෙලාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් එළවල දාපු ජනාධිපතිවරයා හරියටම ගත්තොත් සේවය අතහැර ගියා. අවුරුදු 4 මාස, අවුරුදු 2 මාස 4 දවස් 23 සේවය කරේ. සේවය අතහැර ගියා සේ සලකන්න. හැබැයි අද විශ්‍රාම වැටුප කීයද? මාසෙට විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. ගෝඨාභය රාජපක්ෂද රට පුරා යනවද මේ රාජකාරී කටයුතු සඳහා? නැහැ. හෙන ගහන අපරාධයක් මේ හිටපු ජනාධිපතිවරුන්ට ඉන්ධන දීමනාව දෙනවා රුපියල් 7,04,100ක්. අප්‍රේල් 10 2024 ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපි ගත්ත තොරතුරු දැනගැනීමේ අයිති පනතයටද මේ විස්තර? ගරු මන්ත්‍රීතුමා, විනාඩි 2 කාලයක් තියෙනවා ඔබතුමාට. මේ විදිහට තමයි යන්නේ. ඉතින් ඒකටම තමයි මේ කෝටි 875ක් අද වෙන් කරන්නේ. මේ 875 වෙන් කරලා අර තෝරගත්ත විපක්ෂයේ මන්ත්‍රීවරු 19 දෙනෙකුට ප්‍රතිපාදන දෙනවා. මිලියන 1206ක් වෙන් කරා. එතකොට ඊයේ කිරියල්ල මන්ත්‍රීතුමා කිව්වා මේක අල්ලස් දීමක් කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරු තෝරගත්ත කණ්ඩායමකට මේ ආණ්ඩුව හිතාමතාම අල්ලස් දෙනවා කියලා. ඒ අල්ලස් දෙන එක වැරදි. අල්ලස් ගන්න එකත් වැරදි. විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒ ප්‍රතිපාදන ගත්තා නම්
ඒක තුමාම කියනවනේ මේක අල්ලස් ලබා දීමක් කියලා. අල්ලස් ලබා දීමත් වැරදි, අල්ලස් ගැනීමත් වැරදි. ඒ දෙකම වැරදි. එතකොට මේ කරන්නේ ඒ සෙල්ලම. අද මේ කෝටි 875ක් වෙන් කරලා එතෙන්ට පවර්ගෙන කරන්නේ මැතිවරණයේදී තමන්ට ඕන විදිහට මුදල් වියදම් කරන්න දැන් මේ නීතිමය ආවරණය ලබා ගන්න එක. ඒ නිසා මේ සංශෝධනයට අද ඉදිරිපත් කරන එකට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.